ಹಾರ್ಟ್ ಹದಿನ ಮಿಡಿಸುಂಗೆ ವೇದಿಕ. අයිබුවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඔබ එක්වන්නේ ජන පෞර සමගයි රට හදන වේදිකාව. ඔබ දන්නවා විවිධ ශාස්ත්‍රයන් සම්බන්ධව අපි ඔබට අලුත් කතාබහක්, සාරවත් කතාබහක් ඔබ ළඟට අරගෙන එනවා ජන පෞර තුලින්. අපි නිරන්තරම කල්පනා කරන්නේ රටට අලුත් ප්‍රවේශයක්, රටට නව දියුණුවක්, සංවර්ධනයක් අත්පත් කර දෙන්නේ කොහොමද කියලා. දියුණුව කියන්නේ මිනිසුන් විසින් අත්පත් කරගත යුතු කාරණයක්, තත්ත්වයක්. එතකොට මෙම තත්ත්වය ළඟා කර ගැනීම සඳහා සියලු මිනිසුන් තනි තනියමත් සාමූහිකවත් සංවිධානය විය යුතුයි කියලයි අපේ අදහස. රට පිළිබඳ අලුත් හැඟීමක්, අදහසක් තියෙන හැම දෙනාටම රට හදන්නේ කොහොමද කියන අදහසත්, ඒ රට හදන මාවතට තමන්ගෙන් විය යුතු යුතුකම් හා වගකීම් කොටසත් ඉටු කිරීම තුළින් තමයි ලස්සන රටක් අපිට ජීවත් වෙන්න පුළුවන්, සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් අපිට උදා කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කාරණේදී විවිධ මිනිසුන්, විවිධ වෘත්තිකයන්, විවිධ විශේෂශාස්ත්‍රයන් වගේම විවිධ හැකියාවන්, දක්ෂතාවයන් සහිත මානව සම්පත ඉතාම වටිනවා මේ රටට. අපි රට අතහැර යනවා වෙනුවට රට අතහැර ගිය අයත් මේ රට ගෙන්වලා, දක්ෂ මිනිසුන් ගෙන්වලා, මේ රටේ ඉන්න මිනිස්සුගේ දක්ෂතාවයත් වැඩි කරලා විවිධ කර්මාන්ත ශාස්ත්‍ර තුළින් රටේ ආර්ථික සංවර්ධනය ළඟා කරගත් යුතු කාලයකට අපි ඇවිල්ලා ඉන්නවා. මෙහිදී අප විසින් අතහැරනු ලැබ තිබෙන බොහෝ ශාස්ත්‍ර විසින් තුළට අපි අපේ අවධානය යොමු කළ යුතුයි කියලා අපි කල්පනා කරනවා. ඒ අතර එක් ශාස්ත්‍රයක් තමයි ඇඟලුම් ශාස්ත්‍රය. ඔබ දන්නවා පහුගිය කාලේ ඇඟලුම් ශාස්ත්‍රය පිළිබඳ ලොකු කතාබහක් ඇති වුණා. අපේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපි අපනයනය කරන්න පටන් ගත්තා. නමුත් අපනයනය තාමත් අපනයනය කරනවා. නමුත් දැන් ඊට වඩා ප්‍රමාණයක් අපිට හිතෙනවා ශ්‍රී ලංකාවට ආනයනය කරනවා කියලා. බැලූ බැල්මට අපි ශ්‍රී ලංකාවේ අපි අඳින්නේ, ඔබ අඳින්නේ, සරලව කිව්වොත් එහෙම මේ ඇඳුම් පැළඳුම් සියල්ල අපේ නෝන තත්ත්වයට පරිවර්තන වෙමින් යනවා. ඒකදී අපිට හැඟෙනවා මේ ශ්‍රී ලංකාවේ දේශීය කර්මාන්තයක් හැටියට ශ්‍රී ලංකාවේ ඇඟලුම් ශාස්ත්‍රය කිසියම් හැකිලීමකට ලක් වෙනවද කියන කාරණය. අපි වහවහ කටයුතු සම්පාදනය කළා ජනපෞරු තුළින් දේශීය ඇඟලුම් කර්මාන්තය, කර්මාන්තයක් හැට සංවර්ධනය කරන්නේ කොහොමද කියන තවත් අලුත් කතාබහක් ආරම්භ කරන්න. මේ කතාවත් ඉදිරියට අපි අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අදෙහි පළමු අදියර තමයි මේ දියත් කරන්න යන්නේ, සූදානම් වන්නේ. එතකොට දේශීය ඇඟලුම් කර්මාන්තයේ කර්මාන්තයක් හැටියට අපිට දිනු කරන්න පුළුවන්ද මෙරට තුල දේශීය කර්මාන්තය ඇතුලේ? ඒ සඳහා අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරා මේ ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණයන් දෙපළකට. අපි අඳුනගමු ඇඟලුම් ශාස්ත්‍රයේ ප්‍රවීණ උපදේශකාවක් හා පුහුණුකරණියක් වන චාමිනි අධිකාර මහත්මියට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරා සංවාදයට ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන්. ඒත් එක්කම අපි ආරාධනා කළා ප්‍රවීණ ඇඳුම් මෝස්ත්‍ර නිර්මාණ ශිල්පී වගේම ප්‍රවීණ පුහුණු උපදේශකෙක් චමින්ද කුමාර මහත්මයා අපි එතුමට ආරාධනා කළා ආයිබෝන් කියලා පිළිගන්න. ඇත්තරම මේ අපි කැමති චමිනි අධිකාර මහත්මියගෙන් සංවාදය ආරම්භ කරන්නට. දැන් ඇඟලුම් ශාස්ත්‍රය ශ්‍රී ලංකාවේ සුවිශේෂී ශාස්ත්‍රයක් කියලා අපි දන්නවා. පහුගිය දශක දෙකක තුනක කාලෙක ඉඳලා වැඩි කතාබහට ලක් වුණා. එතකොට දැන් සංවර්ධනය කළ හැකි කර්මාන්තයක් හැටියට මේ ශාස්ත්‍රයේ තියෙන වටිනාකම මොනවාද? මම පළවෙනිම ස්තුතිවන්ත වෙනවා මේ වගේ ශාස්ත්‍රයක් පිළිබඳ ඔබතුමන්ලා අපට ආරාධනා කිරීම ගැන. කවදාකවත් කතා නොකරන ශාස්ත්‍රයක් දැනට අපට අත්‍යවශ්‍ය, අපට හැංගිලා තියෙන දෙයක් මේ ඉදිරියට ගෙන ඒම සඳහා මේ වගේ හැකිතාක් දුරට මේ වගේ වැඩසටහන් පවත්වලා මේ ඉදිරියට කරගැනීමේ අපේ රැකිරස අවශ්‍යතාවයත් ගොඩක් අඩු වැඩි වෙලා ඉදිරියට මේ නවීන තාක්ෂණයත් එක්ක නවීන විලාසිතත් එක්ක වැඩි දියුණු කරගෙන මෙම ශාස්ත්‍රයේ ඉදිරියට ගෙන යාමට හැකි වෙයි කියලා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඔව්, කෙටි උත්තරයක් අපිට ලබා දුන්නා ආරම්භයේදී. දැන් අපි කැමති චමින්ද කුමාර මහත්මයා, දැන් කර්මාන්තයක් හැටියට ඇඟලුම් ශාස්ත්‍රය මොන වගේ වටිනාකම් ටිකද දැන් තියෙන්නේ? මොන වගේ පද්ධතිය, ධාර පද්ධතියක් දැන් තියෙන්නේ ශ්‍රී ලංකාව තුළ? මෙහිමයි, දැන් ඇත්තටම මේක මේ පුරුල් මාතෘකාවක්. මේක අපිට අර කෙටියෙන් කතා කරන්න අමාරු මාතෘකාවක්. මොකද ඇඟලුම් කර්මාන්ත ශාස්ත්‍රය ගත්තාම මේ දැන් අද රටේ මුළු දිවයින පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා මේක. නමුත් දැන් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද විදේශ රටවල් වලින් විශේෂයෙන් චීනෙන් වගේ ගත්තාම ගොඩක් ඇඟලුම් අපේ රටට එනවා. දැන් අපි අඳින්නේ ඇත්තටම අපේ ඇඳුම් නෙමෙයි.
මොකද මේ ඒකට එක හේතුවක් තමයි විදේශයෙන් ගේන ඇඳුම් අඩු මුදලකට විකුණනවා සමහර ලාවට. දැන් අපේ ඇඳුමක් ගන්න ගියාම ලොකු ගාණක් වෙනවා සමහර ලාවට. හැබැයි ඉතින් මෙතනදී මේ පාරිභෝගිකය මම හිතන්නේ බුද්ධිමත් වෙන්න ඕනේ ඇඳුමක මුදල මත නෙමෙයි මේ හඳාපවතින්නේ. දැන් ඇඳුමක් ගත්තාම අපි ඇඳුමක විශේෂයෙන් බලන්න ඕනේ දැන් මේ අපි අඳින ඇඳුම් අපිට ගැළපෙනවද? දැන් අපි මේ එනේ හැම එකක්ම අපි ඇඟට දාගන්න ඕනේ. මේක අපිට ගැළපෙනවද? සහ මේ අපි අඳින්න තෝරගන්න ඇඳුම් වල ක්වොලිටිය. දැන් ඇඟලුම් කර්මාන්තයේ විශේෂයෙන් සාමාන්‍ය ෆැක්ටරි එක වැඩ කරපු කෙනෙක් දන්නවා කර්මාන්තශාලාවක් දියුණු වෙන්න ප්‍රොඩක්ෂන් එකයි ක්වොලිටිය දෙකම බලපානවා. නිෂ්පාදනය සහ තත්ත්වය. තත්ත්වය. මෙතනදී මේ විශේෂයෙන් වැදගත් වෙනවා මේ දෙකම සමබරව පවත්වාගෙන යාම. දැන් මම මෙතනදී සඳහන් කරන්න හදන්නේ අපේ අය ගොඩක් පුරුදුලා තියෙන්නේ ගාන අඩු නම් ඇඳුම ගන්නවා. හැබැයි ඇඳුමේ ක්වොලිටිය බලන්නේ නැහැ. ඉතින් මේ ක්වොලිටිය බලන්න සමහර අයට තේරෙන්නේ නැහැ. ගොඩක් දරට වෙලා තියෙන නෝකයි. ඒතකොට අපි මේ සමාජය දෙනුවත් කරන්න ඕනේ. කොහොමද අපේ රටට ගැලපෙන අපිට ගැලපෙන කොහොමද ඇඳුමක් අපි තෝරගන්නේ? අපි ගෙවන මුදලට කොහොමද සාධාරණ ඇඳුමක් ගන්නෙ? ඒකෙන්ද මම හිතන්නේ මේ ඉස්සරහට මේ සමාජය දැනුවත් කිරීම ඔබතුමා මේ අරන් තියෙන ප්‍රයත්නේ මම හිතන්නේ ඉතාමත් වටිනවා. මම ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට මට ආරාධනා කිරීම පිළිබඳව. මම හිතන්නේ අපි ඉදිරියේදී කතා කරමු කොහොමද අපි මේ ශ්‍රේෂ්ඨය හරියට මේ වැඩ කටයුතු ටික කොහොමද කරගෙන යන්නේ කියන එක ගැන. අපි චාමිනී මහත්මිය දැන් අපි දන්නවා උපතේ සිට මරණය දක්වාම අපිට මේ වටිනවා මේ ඇඳුම කියන කාරණේ. එතකොට උපතේදීත් පාවිච්චි කරනවා මරණයේදීත් පාවිච්චි කරනවා. දැන් උපත සහ මරණය අතර තියෙන මේ අවකාශය නැත්තම් කාලය ඇතුලේ අපි ළමා අවදියේ සිට මහලු අවදිය දක්වා අපේ ජීවිත කාලය ගෙවනවා. දැන් මේ හැම අවදියකම සුවිශේෂ වූ ඇඳුම් අපිට තියෙනවා. එතකොට දැන් මේ කර්මාන්තයක් හැටියට ගත්තාම ඉතාම වටිනවා මේ මේ ලාභ ඉපයේ හැකි ජාතික ධනය සංවර්ධනය කරගති කර්මාන්තය. ඒකට දැන් මේ මේ කර්මාන්තය ආක්‍රමණය කරමින් තිබෙනවා මෙතුමට අනුව මේ චීනය වැනි රටවල්. අපි කොහොමද අපේ ඉතිහාසයෙන් දැන් අපිට වැරදුන තැන් තියෙනවද විශේෂයෙන් අපිට ජය ගන්න බැරි වුණේ ඇයි? ඇත්තම කියනවා මේ ජාත්‍යන්තර වෙළඳපොළත් එක්ක අපිට තරඟ කරන්න බැරි වුණාද? ඔබතුමිය දකින්න අපේ තාක්ෂණයයි අපේ පුහුණුකරුවන් නේ පුහුණුකරුවන් ඉදිරියට ඇවිල්ලා මේ මේ ශේෂ්ත්‍ර ග්‍රාමීය මට්ටමේ මේ ශේෂ්ත්‍රය වැඩි දියුණු කරගන්න පුළුවන් ග්‍රාමීය මට්ටමේ. ඒ කියන්නේ නාගරික මට්ටමට නෙවෙයි ග්‍රාමීය මට්ටමේ ඕන තරම් අද මේ රැකියාවල් නැති තරුණ තරුයන් ගොඩක් ඉන්නවා. එයාලට මේ ශේෂ්ත්‍රය අවබෝධ කරලා දීලා මේ ශේෂ්ත්‍රයේ පුහුණුවක් දීලා එතකොට මේ ශේෂ්ත්‍රයේ නිත අවබෝධ කරගන්න මේ මිලදී ගන්න ඕනේ වෙළඳ පොලෙන් ගිහිලා තමන්ගේ ගෙදර තමන්ට කරගන්න පුළුවන් පොඩි දේ වුණත් අපි නිතර වෙළඳ පොලට ගිහිලා ඒක මිලදී ගන්න ලෑස්ති වෙනවා. පොඩි දේවත් අපර කරගන්න නොහැකියාවක් තියෙනවා. ඒ මොකද අපි අපිට පොඩි කාලේ ඉඳන් හුරු කරන්න උන අපේ දෙයක් අපිට කරගැනීමේ හැකියාව වෙළඳ පොළට ගිහිල්ලා අපි ඒ දේත් අපි වෙළඳ පොළෙන් ගන්න පොඩි දේ වුණත් පොඩි ඇඳුමක් අහගන්න පොඩි ළමා කාලේ ඇඳුමක් අහගන්න එකත් අපිට කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කරගන්න පුළුවන් හැකියාව තියෙද්දී අපි ඒකත් ගිහිල්ලා වෙළඳ පොළට ගිහිල්ලා කීයක් හරි දීලා ඒක වෙළඳ පොළෙන් කොහේ හරි ආනයන කරන එකක් වෙන්න පුළුවන්. ඒක අරන් අපට එනවා. ඉතින් අපට පුළුවන්කම තියෙද්දී ඒ දේවල් ඒ කාලේ ඉඳලාම අපි මඟහැරි ඉදිරියටම එනවා. ඉතින් ඒක අපි නැති කරගන්න ඕනේ. මොකද ග්‍රාමීය මට්ටමින් මේ වගේ ඇඳුම් නිර්මාණය කරලා ඔය නිෂ්පාදනය කරගෙන අපට වෙළඳ පොළට වුණත් අපට අලෙවි කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ඉතිහාසයේ උතුමිට අනුව දැන් එදා ඉඳන් අපි මේ ශ්‍රේෂ්ඨ වෙනකොට අපිට මේ පුහුණුව කියන එක මගහැරුණා කියලා කරුණක් හිට කියන ඔබතුමියනේ. කියන්නේ gedara dorē gruhaniya saha gedara ayata api dannawa indikattai nūlay kīpahama api dannawa bohoma loku katandara kīpayak ut thiyena. Ekata thiyena deyak haba indikattai nūlay api pawichchi kare ape saamaanyen api nævatha endum pawichchi kara irunu tanak mahagena aya pawichchi kare. Ekaṭa me atin karana me punchi kriyavaliya dakwa eka wenath taakshane pawichchi karala tana dakwa api ape shēshraya diunu karala thiba ithihase. Ekena mahanna gotanna puluwan nan ගෘහණියක් අංග සම්පූර්ණයි කියලා කතාවක් තිබ්බා. හැබැයි දැන් අද මේ වෙනකොට ඒ හැකියාවන් ඉතාම දුර්වල වෙලා මේ අද සාමාන්‍යයෙන් පිටරටින් ගෙනාපු දේ අඳින
පිටරටින් දෙනපු දෙ කන බොන තත්ත්වයට පත් වෙලා ඉන්න. ඒක මේ මේක අපේ කරගන්නේ කොහොමද? ඔබ තුමිට දෙන අදහස මොකක්ද? දැන් ආපහු මේ ඔබතුමි කියන්නේ පුහුණුව මදි. තව මොනවද අපිට මේ ශේෂ්ත්‍රය අපේ කරගන්න අවශ්‍ය වෙන්නේ? අපේ කියන්නේ අපි පිටරටවල වලින් ආනයන කරන දේවල් අපේ මේ අපට කරගන්න පුළුවන් දේවල් තියෙනවා. බැරි දේවලුත් තියෙනවා කරගන්න පුළුවන් දේවල් අපේ ගෙදරින්ම කරගන්න පුළුවන්. ඒවා අපට ගෙදරින් ඇඟලුමන් නිෂ්පාදනය මහ ගන්න පුළුවන්, ඒක ඩිසයින් එකක් දාන හදා ගන්න පුළුවන්. ඒ වගේ පුළුවන් අපිට ගොඩාක් දේවල් ගෙදරින් කරගන්න පුළුවන්. අපිට බැරි දේවලුත් තියෙන ඇඟලුමේ අපිට අපිමනේ නිර්මාණය කරගෙන ඇඟලුමක් මහ ගන්න. ඒ වුණාට ගෙදරේ පුළුවන් දේවලුත් එක්ක අපි ඒවත් එක පුළුවන් දෙයක් මහගෙන ඒක ගෙදරින් කරගන්න ඕනේ. දෙමව්පිය වශයෙන් දරුවෙකුට පොඩි දෙයක් මහන්නු ගන්නන්න ඕනේ. තමන්ගේ අවශ්‍ය පොඩි පොඩි දේවල් ඇඟලුම් තියෙන ඒවා මහලා දෙමව්පිය විසින් ඒවා උගන්නලා ඒ වගේ මහලා එතකොට අර පොඩ තමන්ට එපෙයිම නිර්මාණ කරගෙන තමන් මේවා නිර්මාණය කරලා ඇඳ ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වුණත් අපිට ඉදිරි අනාගතයේ ඒවා කරගෙන තියෙන අතීත කාලේ ඉඳලා අපි ඇඟලුම් අපි පිට ආනයනය කරපු ඇඟලුම් ඇඳෙනේ අපිම නිෂ්පාදනයත් කරගත් අපි ඇඳුම් ඇඟලුම් රෙදි නිෂ්පාදනයත් අපි කරගෙන ඉස්සර අතීත කාලේ අපි රෙදි නිෂ්පාදනයත් කරගත්තා. ඒවා නිෂ්පාදනය කරලා අපි ඒව ඇඟලුමක් නිර්මාණයත් කරගෙන අපි ඇඟලුම මහගත්තා. අපිට ඕන විදිහට සකස් කරගත්තා. ඉතින් දැන් අපි ඒක තියෙන අපිට විවේකයේ අඩුකමයි අපි හැම දෙයක්ම ඉක්මනින් කරගන්න ඕනේ. ඒක අපි ගෙදරින් කර කර ඉන්න බෑ. ඒක තව කෙනෙකුට දීලා ඒක කරගන්න ඕනේ. ඒ වගේ දේවල් එක්ක මේ තියෙන සමාජ රටාවත් එක්ක අපි ශනික විදිහට ඒක කරලා අපිට දැන් ඕක කර කර ඉන්න බෑ. වෙළඳ පොලින් ගිහලා ඇඳුමක් ගන්නවා, ඒක අරගන්නවා, ඒක අපි කරගන්න මේක බෑ නං ඒක අයින් කරගන්නවා, අපි තවත් එකක් කරගන්නවා. එතකොට ඒවා එන්න එන්න අපි පරිභෝජනය කරන ඇඳුම් ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි වෙනකොට අපේ නිෂ්පාදනය නෙවෙයි, අපි නිෂ්පාදනයක් නිර්මාණ දෙකම කරගන්න ඒවා අන්න අපට ප්‍රයෝජන ගන්න පරිභෝජනය කරන්න වැඩි වෙන්න පිටරටවලින් ඒවා නිතර අලෙවි වෙන්න පටන් ගන්න. එතකොට අපි ඒවාම ගන්න පටන් ගන්න එන්න අපේ ඔන්න අපේ දේශීය නිෂ්පාදනයේ මේක වැඩියෙන්ම ඒක ඔන්න ටික අපේ මඟහැරි ඉදිරියට එනවා. ලා වෙළඳපලක් බඩ පත් වෙනවා. විනායක වෙළඳපලක් බඩ පත් වෙනවා. ඔව් අපේ ලංකාව අපිම නිෂ්පාදනය කරගෙන අතීත කාලයේ ඒක ඇඟලුම දැන් පිට රටවල් වලින් වැඩිම චීන වගේ රටවල් වලින් අපිටම දෙන්න අපිටම දෙන්න යාලා පටන්ගෙන අපෙන් ඒවා නිෂ්පාදනය අපෙන් දැනගත්තේ ඇඳුම් ඇඳගන්නේ. ඒනට අපි දැන් එයාලගෙන් ඇඳුම් ඇඳගන්න අපිට තියෙන්නේ අපිට අන්දන්නේත් වෙන අය කියලා. අපි සාමාන්‍ය පොදුවේ කතාවක් තියෙනවා අපිට කවන්නේ පවන්නේ විදේශිකයන් විජාතිකයන්. හැබැයි අද අන්දන්නේ පවා විජාතිකයන් බඩ පතලද. හැබැයි මේක හරි වැදගත් කතාවක් චමිත මහත්මයා. දැන් අපේම කර්මාන්තයක් තිබිලා තියෙනවානේ මේ මේ මෙතුමිය කියන කාරණාවත් ඇතුළු ගත්තාම. දැන් ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ? දැන් අපේ කර්මාන්තයක් හැට මේ ඇත්තටම රෙදිත් නිෂ්පාදනය කරගෙන තියෙනවා. අපි ඒවා ඇඟලුම් බවට පරිවර්තනය කරගෙන තියෙනවා. ඒවා කිසියම් කාලානුරූපව අපේ සංස්කෘතියට ගැලපෙන මෝස්තර පවා නිර්මාණය වෙලා තියෙනවා. ඔබතුමා දැන් අඳු මෝස්තර නිර්මාණ ශිල්පියෙක්. අපි දන්න තරමින් ඔය ජනප්‍රියයි කියන කර්මාන්ශාලා බොහොම එක අත්දැකීම් තියෙන චරිතයක්. දැන් කොහොමද ඒ ඉතිහාසෙන් මේ පරිණාමය වෙන්නේ අපේ ඇඳුම් කර්මාන්තය? මහිරන් ගමගේ මහත්තයා දන්නවා ඇති අපේ ඉතිහාසය ගත්තාම විජයරජුරු ලංකාවට එනකොට කුවේණි මොනවද කර කර හිටියේ? දැන් අපිට එතන ඉඳන්ම ගන්න පුළුවන් නේ. ජංගම දුරකථනයක් අතේ තියන් හිටියේ නෑ. ඒකෙම පැහැදිලි අපේ රටේ කාන්තාව කොච්චර ඉතිහාසයකට මේ ශ්‍රේෂ්ඨයේ මේ කරගෙන අවිලා තියෙනවද කියලා. දැන් එදා පටන් ගත්තට පස්සේ මම හිතන්නේ මේ සෑහෙන කාලයක් වෙනකල්ලා දීර්ඝ කාලයක් තිස්සේ අපේ ආච්චිලා අම්මලා ඉතින් ඒ කට්ටිය ගොඩක් දුරට කරේ දැන් තාක්ෂණය දිනු නැතත් මට මතකයි අපේ ආච්චිලා හැම මේ වියතෙන් තමයි මිමි මයින්නේ. වියතෙන් මිමි මැල්ලා ලස්සන ඇඳුමක් කපලා මහලා දෙනවා දෙන්න. ඒ කාලේ ඈ මොනවත් තාක්ෂණයක් තිබුණේ නැහැ. අඩුම ගාන ටේප් එකක්වත් තිබුණේ නැහැ. කතුරක් තිබුණේ නැහැ. සමහර විට මන්නේකින් කපන්නේ. ඒ වගේ දැනුමක් තිබුණාට ඉතින් මේ ඒ කාලේ ඇත්තට මම හිතන්නේ ඒකට ප්‍රධානම හේතුව මම හිතන්නේ විවෘත ආර්ථිකය ඒ දවස්වල තිබුණේ නැහැ. ඔව්. හැබැයි පහු කාලීනව ගත්තාම ගෙනවන අර පොඩි භූමි තෙල් ගඳ ගන්න පොඩි වැඩි කෑල්ලක් ආපයි අතීතයේ. ඉතින් මේ ඒ අතීතයේ ඇත්තටම සුන්දර අතීතය අපිට මතකයි. ඉතින් මේ ඒ අතීතයේ මම හිතන්නේ මේ මෑත භාගයේදී ඉඳන් සෑහෙන දුරට වෙනස් වුණා.
අපි දන්න කවුරුත් සාමාන්‍ය ශ්‍රීලාංකික ජනතාව මිනිස්සු ගත්ත හම සමහර මිනිස්සු ඉන්නවා විවිධ හේතු මත විවිධ රටවලට ගිහිල ජීවත්වෙනවා. හැබැයි ඒ අතරේ ඉන්න මිනිස්සු තමන්ගේ මෞබිමට ආදරය කරන ගමන් තමන්ගේ ජාති සංස්කෘතිය ආරක්ෂා කරගනිමින් ජීවත් වෙනවා. අපි කවුරුත් එක අගේ කරන්න ඕනේ. හැබැයි ඒ අතරේ සමහර අය ආපෝ අපේ රටට එනකොට වෙනත් දේවල් අරගෙන ඉන්නේ. අපේ කියන ඔක්කොම අමතක කරලා වෙනස්ම සංස්කෘතියක් අපේ රටට ගේනවා. ඒ ගෙනල්ලා අපිට උහුරු කරන්න හදනවා ඒක. සුද්ධ කරාට නම් කමන්නේ අපිට හිත හදා ගන්න පුළුවන්. හැබැයි පහුකාරිනෝ අපේ මිනිස්සුම අපේම මිනිස්සු මේ වැඩේ කරන්න පටන් ගන්නවා. ඔබ තුමා කියන දේ ඒ ක්‍රියාවලිය අපේ මේ කර්මාන්තයට බලපෑවා. විශේෂයෙන්ම යම් ප්‍රමාණයක් දැන් ගේන විලාසිතා ඒ ගේන ජීවන දැක්ම ඒ ගේන ජීවන චර්යාවන් ඇතුලේ අපේ ඇඳුමට ආය බහින්න බෑ අපිට. වෙන ඇඳුමට බහින්න වෙනවා. ඔව්. ඒ කියන්නේ දැන්. ඒකෝ දැන් ඒකේ ගැටලුවක් චමිත මහත්මයා එන්නේ නැද්ද දැන් අපි ඇත්තටම දැන් අපි ගමන් කරන ලෝකයේත් එක්ක නවතාවයන් තාක්ෂණයේ විලාසිතා වගේ දේවල් වෙනස් කරන්න ඕන උනේ නැද්ද? ඇත්ත වෙනස් කරන්න උනා දැන් ඔබට මතකද දන්නේ මේ මම මේ මම හිතන්නේ මේ වෙලාවේ වෙනත් රූපවාහිනී නාලිකාවක නම කියන එක මෙතන අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. නමුත් ඔය ජපානයේ වගේ රටවල විකාශය වෙච්ච කතා අපි පොඩි කාලේ බලලා තියෙනවා. දැන් මේ එතනදී ඒගොල්ලන්ගේ මේ ඇඳුම් නිර්මාණය ක්‍රමක්‍රමයෙන් නවීන තාක්ෂණය දක්වාම දියුණු කරගෙන විලාසිතාවන් කොහොමද නවීන තාක්ෂණයත් එක්කම අලුත් තත්ත්වයට ආවේ කොහොමද කියන එක අපි ඒ කතා වලින් දැකලා තියෙනවා. හැබැයි දැන් අපේ රටේ ගත්තහම මම අර කලින් කියපු කාරණෙත් එක්ක විශේෂයෙන් අපේ මිනිස්සු පිටරටවල ගිහිල්ලා ඒ ගේන දේ සහ පසු ඒ කියන්නේ මැද භාගයේ විතර විදේශීය ආක්‍රමණත් එක්ක ඒගොල්ලෝ ගෙනාවු දෙයක් තියෙනවා. දැන් අපේම රටේ මිනිස්සු ඒගොල්ලන්ගේ ආගම වැළඳගත්තා. ඊට පස්සේ ඒගොල්ලන් කරන කියන දේවල් කරන්න පුරුදු වුණා. ඒගොල්ලෝ අඳින ඇඳුම් පළඳින් අඳින්න පුරුදු වුණා. ඒත් එක්ක මම හිතනවා විලාසිතාවල පරිණාමයක් ඇති වුණා කියලා. ඒගොල්ලෝ කියන්නේ බටහිර ජාතිය. බටහිර ජාතිය. ආක්‍රමණයෙන් පස්සේ. එතකොට මෙතනින් පටන් ගත්තාම දැන් ඇත්තරම මේ මම හිතන්නේ විශේෂයෙන්ම වැදගත් වෙනවා දැන් අද අපි ජීවත් වෙන්නේ විද්‍යානුකූල තාක්ෂණික මේ සංස්කෘතියක මේ තාක්ෂණ විප්ලවයක ජීවත් වෙන්නේ. නමුත් අපිට වගකීමක් තියෙනවා අපිට උරුමෙච්ච අපේ මේ සංස්කෘතියෙන් ආරක්ෂා කරගෙන ඒ කියන්නේ අපේ මේ ඇඳුම් ශේෂ්ත්‍රය ගත්තාම විශේෂයෙන් දැන් ඔබතුමා දන්නවා සාමාන්‍යයෙන් අපේ හෙළසිරිත්‍රිත් කියලා තියෙනවනේ. එතකොට මේ පාලි වචනෙන් ඔකට කියන්නේ මේ දැන් හෙළසිරිත්‍රිත් කියන එක අපේ සාමාන්‍ය භාවිතා කරන වචනේ චාරිත්‍ර වාරිත්‍ර කියන්නේ මේ පාලි වචනේ. ඕකේ මේ අපේ වචනේ තමයි හෙළසිරිත්‍රිත්. දැන් සිරිත්‍රිත් කියන්නේ මොකද්ද? කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල්. දැන් මොනවද අපි කරන්න ඕනේ දේවල්? මොනවද අපි නොකරන්න ඕනේ දේවල්? මම මෙතනදී අපේ ශේෂ්ත්‍රෙ මේ ගාව ගත්තොත් විලාසිතත් තියෙනවා. අඳින්න ඕනේ විලාසිතා තියෙනවා. අපිට නොගැලපෙන විලාසිතා තියෙනවා. දැන් බලන්න ඉස්සර සාමාන්‍යයෙන් යුවතියක් ඇඳුමක් ඇඳහම පිළිවෙලට ලස්සනට තව කෙනෙක්ගෙන් වචනයක් අහන්න නැතුව නේද? ඒ තැනට ගැලපෙන විදිහට සුසු ඇඳුමක් තෝරගත්තා. දැන් අද ගොඩක් නව මේ සමාජයේ යෞවනියන්ට නේද ගොඩක් දුරට මේ ඇඳුමක් තෝරා ගැනීමේ පවා පොඩි දුර්වලතාවයන් තියෙනවා. කියන්නේ තැනට සුසු ඇඳුමක් තෝරගන්න තේරෙන්නේ නැහැ. දැන් විශේෂයෙන් කාන්තාවන් මම දැකලා තියෙන දෙයක් තමයි මම මේ කිව්වට කමන්නේ නැද්ද දන්නේ. දැන් අපි උදාහරණයක් විතර ගත්තොත් දැන් රාත්‍රි ඇඳුම. දැන් ඔක සාමාන්‍ය රාත්‍රි ඇඳුම ගත්තාම අඳින්න ඕනේ රෑටනේ. තමන්ගේ ගෙදර වුණත් වැඩ කටයුතු සියලු දේ අවසන් කළා තමන්ගේ කාමරේට නිදාගන්න ගියාට පස්සේ ඇඳුම දාගන්න. ඒක එක්තරා විලාසිතාවක් තියෙනවනේ. ඒක තියෙනවනේ. ඔබතුමා කියන්නේ ඒක දැන් පන්සලටත් අඳිනවා පොළොට අඳිනවා කියලා. ඒක ඊට පස්සේ දැන් මම මේ කියන්නේ දැන් එතකොට අහපොත් තමන්ගේ කාමරෙන් වුණත් එළියට එනකොට පහවදව දෙනකිටලා තව තමන්ගේ ගෙදර ස්වාමපුරිසයට අමතරව තව ඥාති මේ සොහොයුරන් ඉන්න පුළුවන් සහෝදර සහෝදරියන් ඉන්න පුළුවන්. එතකොට මේ ඒක තමන්ට ගැළපෙන්නේ මේ ඒ ඇඳුමට උඩින් එක වෙන ඇඳුමක් දාගෙන හරි නැත්නම් ඇඳුම මරවගෙන සාමාන්‍ය ඇඳුමක් කරගෙන නත් වෙන්න ඕනේ. සමහරට ඒ ආකෘතියෙම තියෙන විලාසිතාවන් අපිට එළියදිත් හම්බෙන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් මේ මිනිසුන්ගේ සිතීම ක්‍රියාව තමන්ගේ ප්‍රකාශනය තමයි ඇඳුමකිනුත් අපිට දකින්න පුළුවන්. මිනිසෙකුගේ නැත්නම් කෙනෙකුගේ හිතන පතර විදිය තමගේ හැසිරීම
ඇඳුම තුළින් ප්‍රකාශයට පත්වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ කතාබහ සරල වගේ වෙන්නට පුළුවන්. නමුත් ඔබ කල්පනා කරන මොහොතක් ඔබ ආහාරවලට වඩා ඇතැම් කාලවලදී ඇඳුම් පැළඳුම් සඳහා වියදම් කරනවා. දැන් එන උත්සව සමයේ කල්පනා කරන්න, දැන් උත්සව සමයේදී ඔබ දැම්මින්දම සූදානම් වෙනවා ඇඳුම් පැළඳුම් ගන්න, සාප්පු සවාරි යන්න. හැබැයි මේ සාප්පු සවාරි ඇතුලේ ඔබ හොයන්නේ අපේ කමද, අපේ කෙනෙක් මහපු ඇඳුමක්ද? අපි නිතරම ජනපෞර වැඩසටහනත් සහ සමස්ත අපේ ක්‍රියාන්විතයම අපි පෙරට ගෙන යන්නේ මේ කොහොමද අපේ කෙනෙක් බවට පත්වෙන්නේ, අපේ දේ මිලදී ගන්නේ කොහොමද? ඒ නිසා ඉදිරියට බොහොම වටිනවා. අපි ගිහිලා නම් ජනපෞරෙන් කෙටි විරාමයකට රැඳී සිටින්න. නැවතත් ජනපෞර සමගයි මේ එක්වන්නේ. අපි කතා බහ කරමින් හිටියේ විරාමයට ප්‍රථම දේශීය ඇඟලුම් කර්මාන්තය සංවර්ධනය කිරීම සම්බන්ධව අලුත් කතා බහක්, ජනපෞරට අලුත් පිටුවක්, අලුත් පරිච්ඡේදයක්. දැන් අපි කතා බහ කරමු චාමණී අධිකාරම් මහත්මිය ඔබ සමග කතා බහ කරමු. දැන් මේ විලාසිතා පිළිබඳව පුංචි හිරවීමක ඉන්නවා ශ්‍රී ලාංකිකයන්, ගැටලුවක ඉන්නවා. එකක් තමයි මේ අපිට ගැළපෙන නොගැලපෙන, නැත්නම් උචිත සහ අනුචිත දේවල් අපිට තෝරගන්න පුළුවන්කමක් තියෙනවද? එතකොට ඒ සම්බන්ධව විදේශයෙන් ආපු ආක්‍රමණ විලාසිතා, අපිට නොගැලපෙන විලාසිතා අපිව ආක්‍රමණය කරන්නේ අපේ විලාසිතා ශේත්‍රය. අපි ගත්තොත් අපේ විලාසිතාවන් අපිට දියුණු කරගෙන තිබුණේ නැහැ නේද? ඒකට ප්‍රවේශයන් තිබුණද අපේ මේ අපි කාගේ හරි ඇඳුමක් මහලා පිටරට යවන්න හැදපු ශේත්‍රයක් අපිට තිබුණා. අතක් මහපු කෙනෙක් අත විතරයි මහන්න දන්නේ. මේ සාමාන්‍යයෙන් ඒ වගේ එක පළුවයි කමිසේකුණත් අපි මහන්න දන්නේ අවුරුදු 15ක් වැඩ කරත්. ඒතර මේ සම්පූර්ණ මේ ශිල්පීයෙක් හැදුවේ නැහැ නේද රටේ? ඒක බලපෑවේ නැද්ද මේ අපේ විලාසිතා ශේත්‍රය කඩා වැටෙන්න? ඔව්, ඇඟලුම් ශේත්‍රය. ඒ කියන්නේ අපේ ඇඟලුම් ශේත්‍රය, ඒක අපේ ලංකාවේ දේශීය නිෂ්පාදනයේ තනේ වේක වෙලා තියෙන්නේ. අපි පිටරට කර්මාංශාලත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනකොට අපේ දේශීය මේ කාර්මික කරුවන් තම අපේ ෆැක්ටරි කර්මාංශාලায় වැඩ කරන්නේ. වැඩගුණ අපේ ඉතින් එයාලව එයාලට ඒ කරන ප්‍රොඩක්ෂන් එකේ නිෂ්පාදනයේ ටාගට් එකක් පස්සේ යන්න, ටාගට් එකක් ගේන්න අපේ මේ මැෂින් කාර්මික මැෂින් ඔපරේලා කියන කර්මාංශාලාවක් ගැන කතා කරන්නේ. ඒතකොට එයාගේ එයාට උගන්වන්නේ එක ඇඟලුමක එක කොටසක් නිෂ්පාදනය කරන්න. ඒතකොට එයා හැමදාම නිෂ්පාදනය කරද්දී ඇඟලුමක එක කොටස තමයි එයා පුහුණු කරලා තියෙන්නේ ඇඟලුම් කර්මාංශාලාව ඇතුලේ එක කොටසක් නිෂ්පාදනය කරන්න. ඒතකොට ඒක එයාව ඒක එයා එන නිෂ්පාදනයේ ධාරිතාව වැඩි කරනවා. එයා නිෂ්පාදනය කරන්න පුළුවන් එක කොටසනේ. එයා ඒ නිෂ්පාදනයේ ධාරිතාව වැඩි කරගන්න එයා එක කොටසින් ඒක වේගය වැඩි කරනවා. එතකොට තව අනිත් කොටස තව කෙනෙක් නිෂ්පාදනය කරනවා. ඊටසේ ඒ එයාගේ ධාරිතය තව කෙනෙක් අනිත් කොටස. එතකොට ඇඟලුමන් නිෂ්පාදනය කරලා ඉවරයි, සේවකයෝ 50ක් විතර එකතු කරගෙන ඇඟලුමන් නිෂ්පාදනය කරලා ඉවරයි විනාඩියක් වගේ ඇතුළත කාලේ. ඉතින් තව ඒක සම්පූර්ණ කරන්න, තව ඒ ඇඟලුම සම්පූර්ණයෙන්ම එක්කෙනෙක් නිෂ්පාදනය කරන්න එයාලා කැමති නැහැ නිෂ්පාදනය කරන ආයතනයේ කට්ටිය. මොකද මෙයා ගියපුවාම මෙයාට ඒක ඇඟලුමක් නිෂ්පාදනය කරන්න ගියපුවාම කාලය යනකොට එයාට ඒක ඇඟලුමක් නිෂ්පාදනය කරන කාලය වැඩි නිසා අර තව පුහුණු කරන්න කාලය යනවා. අර යගෙම ඒ ධාරිතාව කරගෙන ඉදිරියට යනවා. එතකොට තව එයාට තව වෙන තැනකට ගියම තව එක සම්පූර්ණ එක නිෂ්පාදනය කරන්න හැකියාවක් නැහැ. ඒක කොටසක් විතරයි එයා නිෂ්පාදනය කරන්න හැකියාව. මේක බලපෑවේ නැද්ද අපේ කුඩා කර්මාන්ත වල? දැන් අපි බොහෝ වෙලාවට කතා බහ කරන්නේ ලෝකේ යෝද ව්‍යාපාර පිළිබඳව නෙවෙයි. ශ්‍රී ලංකාවයි ගත්තාම අද කුඩා නිෂ්පාදකෝ බිම වැටිලා තියෙනවා. ඔවුන්ට දෙපයින් හිටගන්න බැරි වෙලා තියෙනවා. උන් ආර්ථිකව බංකොලොත් වෙලා ඉන්නවා. මේ උතුමන්ලා වැනි මේ බොහොම අමාරුවෙන් මේක පුහුණු කරගෙන මේ නව ඇඟලුම් ශේත්‍රයක් ඕනෑ කියලා මේ කර්මාන්ත හැකටම දිනු කරන්න කට්ටිය වෙන ශ්‍රම බලකායක් හදන්න හැදුවට, වෙන රැකියාවන් උත්පාදනය කරන්න හැදුවට මේ යෝධ තාක්ෂණයක් ඔස්සේ එක බාධාවක් නැතිවද? දැන් ගත්තාම දැන්
මේම බාධාවන් නෙමේද කුඩා කර්මාන්තවලට? දැන් අපි ගත්තොත් මේ ශේෂ්ත්‍රයේ තියෙන සමාජ වටිනාකම සම්බන්ධව තියෙන ප්‍රශ්න. ඒක බාධාවන් නෙමේද අපේ මේ මේ වගේ ශේෂ්ත්‍රයක් ඇතුළේ? අනිවාර්යෙන්ම බාධා. අපි දැන් මහා පරිමාණයේ අපි කෙම්කෝ ඒකට ප්‍රසිද්ධ නම කියන එක තමයි ගාමන්ට් කියලා. ඒ ඒ ඒ ඒ සංස්කෘතියත් එක්කම සිද්ධ වුණේ බොහෝ අය කියන්න පුළුවන් මේක ලොකු ආයෝජනයක් ආවා කියලා. නමුත් ආපහු ගත්තාම මේකට තිබ වටිනාකම ඇඳුම් මහන කෙනෙකුට සන්නාලිය කියලා මේ කියන හඳුන්වන කෙනාට තිබුණු වටිනාකම සමාජ ගෞරවයට මොකද වුනේ? ඔව් ඒක අපේ දේශීය කර්මාශාලා තිබුණා නැතුව නෙවෙයි පොඩි නිකම් පොඩි ගාමීය මට්ටමින් තාමත් තියෙනවා මැෂින් 10ක් 15ක් වගේ දාගෙන ඒවයි කරන අය ඉන්නවා දැනටත් කරනවා. ඒ වුණාට එතෙන්න වඩා කට්ටිය අර ප්‍රසිද්ධ රටකින් කරන කර්මාශාලාවකට යන්න තමයි එයාලා අර දේශීය කර්මාශාලාවට වඩා කැමති අර වගේ ජනප්‍රිය. එතකොට ඒ දෙන පහසුකම් ඒවත් එක වැඩියෙන්ම කැමති දේශීය කර්මාශාලාවක වැඩ කරනවට වඩා ලේසි කර්මාශාලාවක ගිහින් වැඩ කරන එක. ඒ තියෙන එයාලට තියෙන පහසුකමුත් එක්ක ඒ තියෙන එයාලට වැටුපක් ගෙවනවා නම් ඒ වැටුපට කැමති වෙලා ඒ අපේ අඩු වැටුපක් වෙන්න පුළුවන් අපේ දේශීය කර්මාශාලාව. මොකද අපේ නිෂ්පාදනයේ අපි ග්‍රාමීය මට්ටමින් පොඩි කර්මාශාලාවක් දාලා ඒක කරන නිෂ්පාදනයේ අපි අල වෙළඳසැලකට වෙළඳපොළට ගියාට පස්සේ ඒක අලෙවි කිරීමට අපහසුතාවයක් තියෙනවා. මොකද මේ ඒක අපේ පිටරටින් එන ඇඟලුම් තියෙනවනේ. ඒ අපේ පාරිභෝගයන් කැමති වෙලා තියෙන ඒ ඇඟලුම ගන්න. ඉතින් වෙළඳපොළට දෙන අපි දේශීය කර්මාශාලාවෙන් දෙන ඇඟලුම ගන්න කැමති නැහැ. දේශීය මේක ලෝකල් ගාමට් එකක් කියනවා, මේක ඉන්ෆෝට් එකක් කියනවා, ඒ වගේ. එතකොට අපිට දෙන්න අපේ දේශීය කර්මාශාලාවේ තියෙන ඇඟලුම් ටික පාරිභෝගිකයන් අතරපත් වෙන්න කාලයක් යනවා. එතකොට අර කර්මාශාලාවේ වැඩ කරන සේවකයන්ට දෙන්න පඩි නැණි ගෙවගිනීමට අපහසු වෙනවා. මොකද අර වෙළඳපොළට ගිහිල්ලා ඒ නිෂ්පාදනයේ අලෙවි වෙන්නේ නැහැ. ඔබතුමිය ඇත්ත ප්‍රශ්න කියන්නේ, ඔබතුමිය මේ ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක්, ඔබතුමියට තියෙන ගැටලුවයි මේකේ. ඔබතුමිය වගේම අපි බොහෝ විට මේ කිරි ශේෂ්ත්‍රයේ, ආහාර ශේෂ්ත්‍රයේ කුඩා කර්මාන්ත කරුවන්ට ආරාධනා කරා, මේ විදිහට මසුණක් වෙන් කරා. ඒ හැමෝගෙම කතාව එකයි, මේ දේශීය නිෂ්පාදනයක් මිලදී, ඒ කියන්නේ නිෂ්පාදනයේ පාරිභෝගිකය දක්වා යන පාර ගැටලු වැඩි. පාරිභෝගිකයත් ගැටලු ගොඩක් දානවා මේක ගන්න ගියාම. එතකොට දැන් එතකොට ඒ හරහා මුදල් ජනනය වෙනවා ඉතාම හෙමින්. ඒ නිසා කර්මාන්තකරුවන්ට ඔලුව උස්සන්න අමාරු. ශමිත මහත්මයා, දැන් මේ කතාවත් එක්ක බැලුවොත් එහෙම ඉතිහාසයේ මේ 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 ශේෂ්ත්‍රයට අවධානය අඩු වුණා කියලා හිතුන්නේ නැද්ද? හිතෙන්නේ නැද්ද මේ රටේ සැලකියුතු සහ විශේෂයෙන් දේශපාලන ශේෂ්ත්‍රයේ මේ රැකියාව සම්බන්ධව ඇඟලුම් තෝරා ගැනීම, තෝරා දීමේදී අපිට මීට වඩා ගෞරවනීය නිවැරදි ප්‍රවේශන අනුගමනය කරන්න තිබුණ නැද්ද? උදාහරණකට මේ නාව විලාසිතා මීට වඩා උනන්දු වෙලා ඒවට වෙන පාසල් පද්ධතිය තුළ හෝ වෙනත් ආයතන තුළ නව පුහුණු දාලා පුහුණු පාඨමාලා ඇති කරලා මේක දියුණු කරන්න තිබුණ නැද්ද? මේක තියෙන සමාජ ගෞරවය යළි ඇති කරලා. ඔව් ඇත්තටම මේ අද කාලේ හරිම වටිනවා. මම හිතන්නේ මේ දේශීය වෙළඳපොළ දේශීය වෙළඳපොළ ගත්තාම අපිට තියෙන ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා මේක ඇත්තටම. දැන් සාමාන්‍යයෙන් අපි ඉස්සර ඇඳුම් මෝස්තර නිර්මාණයත් එක්කම බතික් කර්මාන්තය වගේ දේවල් අත්කම් අපිට රෙදි වීම සම්බන්ධ තිබ්බා. ඒ තිබුණා. මේ දැන් අද මේ මේ මෑත භාගයක් වෙනකොට මම හිතන්නේ ගොඩක් ඒ මුලදි පටන් ගත්ත ආයතන වැහිලා තියෙනවා. ඉතින් මේ හරිම සෝචනීය තත්ත්වය. මොකද පාලකයෝ ඇස්කම් පියාගෙන බලාගෙන ඉන්නවා. පේශකර්ම අපි දන්නවා. පේශක. ඉතින් මම හිතන්නේ මේ වගේ දැන් දේශීයත්වයට මුල් තැන දීලා නව කර්මාන්තශාලා ඇති කිරීමේ ලොකු අත්‍යවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් අපි දැන් ස්වයං රැකිය හැටියට මගේ පෞගිය ආණ්ඩුවලත් මේ දිගටම ආණ්ඩු කීපයකදීම ස්වයං රැකිය හැටියට මේ ගම් මට්ටමින් බිම් මට්ටමින් ඔය අඩු ආදායම්ලාභී පවුල ළමයි තෝරාගෙන විවිධ වැඩසටහන් කරනවා. විවිධ වැඩසටහන් කරලා ඒගොල්ලන්ට මේ පුහුණුවක් ලබා දීලා සමහරේට මේ මුදලුත් ලබා දීලා තමන්ගේ ගෙදර මැෂින් එකක් හරි දෙකක් හරි දාගෙන එහෙම ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් හදනවා. හැබැයි මේ මට හිතන දෙයක් තමයි මේ මේගොල්ලන්ට මේ නිසි දැනුමත් එක්කම මේ නිසි මඟ පෙන්වීමක් කරනවද නැද්ද කියන එක ගැන පොඩි සැකයක් තියෙනවා. මොකද දැන් රජයෙන් කරන විවිධ වැඩසටහන් වල මම දැක්ක දෙයක් තමයි මේ ගොඩක් අය සහභාගී වෙනවා. මොකද නොමිලේ කරන හින්දා වැඩසටහනට සහභාගී වෙනවා.
ඉරසේ වැඩසටහන සහභාගී වෙලා අර දෙන මැෂින් එකත් නොමිලේ දෙන එකත් අරගෙන ගෙදරට යන නිකන් ඉන්නවා. දැන් මම හිතන්නේ මේක ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙලා මේ ගැන හොයලා බලලා මේ ගැන මම හිතන්නේ ලොකු වැඩසටහනක් අපිට ඉස්සරහට කරන්න වෙනවා. නැත්තම් අපේ කර්මාන්තේ සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. නමුත් දැන් ඔබ කියව කාරණේට තව කාරණයක් මම වෙන විදිහකින් අහුවොත් දැන් විලාසිතාව කියන්නේ නවී සමාජ නවීකරණයත් එක්ක ආපු දෙයක්. ඒ කියන්නේ කිසියම් සමාජයක් ප්‍රතිසංස්කරණය වෙනවා. සංස්කෘතියත් ප්‍රතිසංස්කරණය වෙනවා. මේ ප්‍රතිසංස්කරණයට සාපේක්ෂව පරණ ඇඳුමේ ඉන්න බෑ අපිට. බෑ. ඒතොර අපි අලුත් ඇඳුමකට යන්න ඕනේ. ඒ අලුත් ඇඳුම ඉන්දියාවෙන් හෝ චීනෙන් නිෂ්පාදනය කරන්න මත්තෙන් ශ්‍රී ලංකාවට ගැලපෙන උචිත අපේ අපි කියනවා අපේ ආගමික ස්ථානයට ගත්තාම යනකොට අපිට වෙන මැදුමක් තියෙනවා. මම හිතන්නේ ඒ විවිධත්වයට අපි ගැලපෙන විලාසිතා හැදුවද රටේ? මෙහෙමයි. දැන් මෝස්තර නිර්මාණය කියන එක දවසින් දවස වෙනස් වෙනවනේ. දැන් අදාද ඊයේ අඳපු එක නෙමෙයි අද අඳින්නේ. අද අඳින එක නෙමෙයි හෙට අඳින්නේ. ඔව්. දවසින් දවස මෝස්තර වෙනස් වෙනවා. එතකොට මේ මෝස්තර සමාජයට එන්නේ කවුරු හරහාද? දැන් මෝස්තරයක් ඉදිරිපත් කරන්නේ දැන් සාමාන්‍යයෙන් අපි දකින දෙයක් තමයි දැන් ගෙදරක ගත්තාම ගෑනු ළමයෙක්ගේ අල්මාරි හැරලා බැලුවොත් මෝස්තර ගොඩ ගොඩ ගහලා තියෙනවා. දැන් හැබැයි ඇඳුම අඳින්න බැරි හින්දා නෙමෙයි. මෝස්තරේ පරණ නිසා ඒ මෝස්තරය අයින් කරනවා. අලුත් මෝස්තරයක් කරනකොට අලුත් මෝස්තරය ගන්නවා. එතකොට දැන් අලුත් මෝස්තර මේ සමාජයේ ඉන්නේ කවුරු හරහාද? අලුත් මෝස්තර සමාජයේ ඉන්නේ මෝස්තර නිර්මාණ ශිල්පීන් හරහා. එන මෝස්තර නිර්මාණ ශිල්පීන් මේක ඉදිරිපත් වෙන්න ඕනේ. රටේ ඈත් හදන්න ඕනේ. අන්න. ඒතොර මෝස්තර නිර්මාණ ශිල්පීන් ඉදිරිපත් වෙලා අපේ මේ ගම් මට්ටමින් ඉන්න තරුණ තරුණියන් තෝරගෙන මේකට හොඳ පුහුණුවක් ලබා දෙන්න ඕනේ. අලුත් මෝස්තර දැන් තාක්ෂණය දියුණුවේනේ. අපිට දැන් ওই Facebook එකේ ගිහිලා රස්තවදු ගන්නට වැඩියෙන් අපිට ඕනතරමක් ඉන්ටර්නෙට් එකකින් හොයාගන්න පුළුවන්. විවිධ මෝස්තර තියෙන ඕනතරමක් හොයාගන්න පුළුවන්. පත්‍ර වලින් හොයාගන්න පුළුවන්. ඉතින් ඒ හරහා මම හිතන්නේ මේකේ ප්‍රධාන වගකීම තියෙන මෝස්තර නිර්මාණකරුවන් වාසි. කියන්නේ පළපුරුද්ද පෙවෙන මෝස්තර නිර්මාණ ශිල්පීන් ඉදිරිපත් වෙලා මම හිතනවා මේ සමාජයේ නවක යවුණියන්ට අවස්ථාවක් ලබා දිය යුතුයි. ඒගොල්ලන්ට අලුත් මෝස්තර ඉගෙනගෙන තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. නමුත් දැන් මේ මේ මෝස්තර කලාව අපිට දැන් ඔබ කිව්ව ආකාරයට මේ කිසියම් ආකාරයක කලාවක්. ඇඳුම කියන්නේ යම් විදිහකින් ඇත්තටම කලාවක්. කෙනෙක් අඳින පළඳින විදිහෙන් අපිට තේරෙන බොහොම පිළිවෙලක්. ඒකේ චමත්කාරයක්, අලංකාරයක්, පොඩි ඒ දර්ශනීය බවක් එනවා කෙනෙකුට. ඒ කියන්නේ තව ආකර්ෂණයක් හැදෙනවා. දැන් ඒකට තව විදිහකින් අපි කල්පනා කරොත් මේ සමාජ ආකර්ෂණයට බොහෝ දෙනෙක් කැමතියි. ඔබ ඔබෙන් අහලා බලන්න. ඒ නිසා අපි අලුත් ඇඳුම් ගන්නවා. විවිධ පාට, විවිධ හැඩතල, විවිධ නිර්මාණ ගන්නවා. ඒකෝ දැන් අපිට දැන් මේවා වෙන රටවලට විකුණන්න පුළුවන්. ඇඳුම් විතරක් නෙමෙයි මේ මුස්ත්‍ර නිර්මී විකිණීමේ අලවි කිරීමේ කර්මාන්තයක් හැට ඒ දැනුම අලවි කිරීමේ හැකියාවක් නැද්ද අපිට? මම හිතන්නේ මේ දැන් අපි නිර්මාණ කරන ඇඳුම් වලට අමතරව අපේ දැනුම ඔව් මෝස්තර හැටියට අපිට එහෙම විකුණන්න පුළුවන්ද දැන් මේ? ඇත්තටම පුළුවන්. එහෙම බැරි කමක් නැහැ. මොකද දැන් විශේෂයෙන් මම හිතන්නේ මෙතනදී අපේ දැනුම පිටරටට දෙනවට වඩා හොඳ අපේ දැනුම පාවිච්චි කරලා මේ රටේ නිෂ්පාදන අපි ඇති කරන්න ඕනේ. ඒ නිෂ්පාදන තමයි පිටරටවලට යවන්න ඕනේ. මම හිතන්නේ මේකට මේ දැන් දැන් ගොඩක් දුරට වෙයි සාමාන්‍ය ඇඟලුම් කර්මාන්තයේ ගත්තාම ෆැක්ටරි වල ගොඩක් වෙන්නේ දැන් ඒගොල්ලෝ නිෂ්පාදනය කරන ඇඳුමක් අපිට අඳින්න බෑනේ ලංකාවට. කොම්පියුටරේ යවන්නේ. ඔබ අර තත්ත්වෙන් බාලයක දුබල වෙච්ච, අමිලි දුබල වෙච්ච අපි අපේ රට අර කසලතේ අපිට වගේ මේකත් එහෙම තමයි. හරි. එතකොට මේ දැන් මම හිතන්නේ අපිට මේ මේ දැන් දැන් අලුත් પરම්පරාවට පුළුවන් මේක අතර ගන්න. මොකද ඒගොල්ලන්ට පුළුවන් අලුත් නිර්මාණ බිහි කරලා තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න මේ වෙළඳපොළ ආක්‍රමණය කරන්න. ඒකට ඕනේ මම අර කලින් කිව්වා වගේ හොඳ නිෂ්පාදන මට්ටමක් හදාගන්න ඕනේ. ඒක ඇඳුමක ක්වොලිටි පැත්ත අපි ගැන ඒ ගැන හිතන්න ඕනේ. ඉතින් නිවැරදි දැනුමක් මේගොල්ලන්ට නිවැරදි තාක්ෂණික අමුද්‍රව්‍ය ප්‍රශ්නේදී අපි ආයෙ හිර වෙන්නේ නැත්නම් ලංකාවේ මූලික ඇඳුම් නිෂ්පාදනය කරන්නේ නැහැ. චීනෙන් හෝ ඉන්දියාවෙන් වෙනත් රටවලින් අපි ඇඳුම් ගේන්න ඕනේ විශේෂයෙන්. ඔය ඒකට දැන් අභියෝගයක් නෙමෙයි දෙක. ඇත්තටම අභියෝගයක්. මොකද දැන් අපි කොහොමවත් ඇඳුම් නිෂ්පාදනය කරන්න පිටරටින් තමයි ඇඳුම් රිදි ගේන්නේ. එතකොට දැන් අපිට අර කලින් තිබ්බ මේ අපේම අපිම ඇඳුම් රෙදි හදාගෙන අපිම නිෂ්පාදනය කරපු එක දැන් නැති වෙලානේ. හ්ම්. දැන් අපිට පුළුවන් නම් ඇත්තටම ඒකයි පටන් ගන්න ප්‍රවේශයක් නැද්ද කියන කාරේ. මට මොහොතකට අවසර දෙන්න දැන් මේ එකක් බොහොම මම හිතනවා වැදගත් සාකච්ඡාවක් සංවාදයක් ඔබේ ජීවිතේ අපේ ජීවිතේ අපි කාගේ ජීවිතවල ඇඳුම කියන එක හරි වැදගත්.
සැලකිලිමත් වෙන කාරණයක් වියදම් කරන කාරණයක් ඒ වියදම් කරන සල්ලි මේ පුංචි ලංකාව විතර වෙනවද තමන් අඳින එක ඇතුලේ ඒ සල්ලි කොහෙටද යන්නේ කියලා අපිට හිතන්න වෙනවා අනික මේ අපි පාර යනකොට පේනවා මේ කට්ටිය ඒ විලාසිතාව ගත්ත ඇඳුම් නිසා කොයිතරම් දුරට මේ සමහරුන්ගේ ශරීර හැඩය පවා වෙනස් වෙලා බලනකොට ඒ ඇඳුම නිසා සමහර අය ගමන වෙනස් වෙලා මොකද අපි චූටි ඉඩ කැවිද්දොත් අපි මේ පොඩි ඉඩ කැවිද්දොත් සමහරට මේ අපිට කකුල් ලං ඈතින් තියාගන්න බැරි වෙනවා අපි ළඟ ළඟ ඇවිදින්න වෙලා මේ මේ අපේ ගමන බිමන පවා ඇඳුම නිසා වෙනස් වෙලා තියෙනවා ඒකට දැන් මේ අද ඇවිල්ලා තියෙන විලාසිතා ගත්තාම හරි සංකීර්ණ මත මේ සංකීර්ණ වෙළඳපොළ ඇතුලේ අපි ජයගන්නේ කොහොමද අපේකමත් රැකගෙන අපේ සංස්කෘතිය වගේම කර්මාන්තයත් අපිට රැකගෙන ඉස්සරහට දියුණු කරන්න පුළුවන්ද කියලා අපි කතා බහ කරමු ඔබ මා රැඳී සිටින දේශීය ඇඟලුම් ශේෂ්ත්‍රය නැත්නම් කර්මාන්තය සංවර්ධනය කරන්නේ කොහොමද කියන සංවාදය ඇතුලේ අපි ගිහිල්ලා එන්න කෙටි විරාමයකට හදන මිනිසුන්ගේ වේදිකාව ඔබ නැවතත් ජනපෞර සමගයි මේ එක්වන්නේ අපි සාරවත් සංවාදයක් සාරවත් කතා බහක් දේශීය ඇඟලුම් කර්මාන්තය සංවර්ධනය කරන්නේ කොහොමද ඔබටත් ගෙදර පුංචි කර්මාන්තයක් පටන් ගන්න පුළුවන් ඔබට ගැනුම් කරුව හදා ගන්න පුළුවන් අපිට උඩ යට සහ හැම තැනම ඇඳුම් අපිට වැදගත් වෙනවා එතකොට මේ මේවා එක්තරා කාල සීමා වලට නිෂ්පාදනය කරනවා දැන් අපි ගත්තාම එක කාලෙකදී පාට ඇඳුම් වෙනස් කරලා සුදු ඇඳුම් මිලියට දානවා අපි දන්නවා අපේ වගේ රටක හොඳ ඉල්ලුමක් ඇති වෙනවා ඒ කාලෙට ඒකෝ දැන් අපිට ඊ තරම් බැලුවත් ඔබ හිතන්න ඔබ එක ඇඳුමක් ගන්න ඇඳුම් කීයක් අඳිනවද කියලා මේ අද ගත්තාම තට්ටු ගණන් වලින් තියෙන ඇඳුම් අලවි කිරීමේ අලවිසල් ඒ වගේ විවිධ විදුලි බිබුළු ආලෝකයේ මැද ඔබ පුංචි කුටියකට ගිහිල්ලා කොයිතරම් බලාපොරොත්තු සහිතව හතරක් පහක් අරගෙන ගිහිල්ලා ඇඳලා ආපහු ඔබ කොයිතරම් සතුටින්ද අසතුටින්ද එළියට එන්නේ දැන් මේ වගේ එකක් ඇතුලේ අපිට මහත්මිය බැයිද චාමිනි මහත්මිය අපිට මේ ඇත්තටම මේ මහල අඳින ක්‍රමයකට රට ගෙනියන්නේ ඒකට රට කරන්න ඕනේ මොකද්ද ඉස්සරම ගැනුම් කරුව නෙවෙයි මම කියන්නේ පාරිභෝගිකයන්ට අපි කියමු අපේ දේ ගන්න කියලා දැන් පාරිභෝගිකයන්ට ගන්න නම් ඇඳුම මේ ඇත්තරම පිළිවෙලට ඇඳගෙන යන්න පුළුවන් වෙනවනේ මොකක්ද අඩුපාඩු ඒක කොහොමද දියුණු කරන්නේ මේ පුංචි ලංකාව ඇතුලේ ඇත්තමයි කියනවා නම් අපේ සංස්කෘතියට අපේ සංස්කෘතියට ගැලපෙන ඇඳුමක් තමයි අපි අඳින්න ඕනේ අපේ සංස්කෘතියට නැති නිසා තමයි අර වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ ඒක අපේ අනන්‍යතාවයේ අපේනේ අපිට අනන්‍යතාවයක් තියෙනවානේ අපේ සංස්කෘතියක් තියෙන අපිට අනන්‍යතාවයක් තියෙනවා ඒ අනන්‍යතාවයට ඔබින විදිහට අපි ඇඟලුමක් ගන්න ඕනේ වෙළඳපොළෙන් ගිහිල්ලා අපට අවශ්‍ය අනන්‍යතාවට මේකනේ අපේ වෙළඳ අපේ බටහිර සංස්කෘතියට අනුව අපේ බටහිර විදිහ නිතරම අපි යොමු වෙලා තින්නේ බටහිර සංස්කෘතියට බටහිර විලාසිතාවලට යොමු වෙන්න. ඉතින් ඒ වගේ යොමු වුණාම අර අපේ සංස්කෘතියට නිෂ්පාදනය වෙලා තියෙන ඇඟලුමක් වෙළඳපොළට එන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. අපි වැඩියෙන් ගන්න ලෑස්ති වෙන්නේ බටහිරින් එන ඒ වගේ එයාලගේ අනන්‍යතාවයට නිෂ්පාදනය කරන ඇඳුම් වලට තමයි අපේ දේශීය අපේ සිංහල කට්ටියත් අපේ දේශීය අයත් පුරුදුලා තියෙන්නේ අපේ කාන්තාවන් අපේ යව්වෙන නිතරම පුරුදුලා තියෙන්නේ අර වගේ පිට රටින් එන ඒ වගේ ඒ සංස්කෘතියට ගැලපෙන විලාසිතාවක් තෝරාගෙන අපි පරිහරණය කරන්න. ඉතින් ඒ වගේ පරිහරණය කරන ගත්තාම අපේ නිෂ්පාදනය කරන අපේ ග්‍රාමීය මට්ටමේ නිෂ්පාදනය කරන නිෂ්පාදනයේ ගන්න වෙළඳපොළෙන් ගන්න හැකියාවක් නැහැ. මොකද ඒ වෙළඳපොළේ ඒ කාලෙවිවීමට වෙළඳ මහතුන් දක්වන අකමැත්තක්. දැන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඔබතුමිට ටිකක් විරුද්ධ වෙන්නේ ඇහුවොත් දැන් අපි කවුරුත් ඇඳුමක් තෝරන්නේ එකක් අපිට ලස්සන වෙන්න ඕනේ. ඒක තමන් ඇඳපුවාම තමන් ටිකක් ආකර්ෂණීය වෙලියට පේන්න ඕනේ.
දැන් අපිට එහෙම වුණා කියලා දේශීය ඇඳුමක් කියලා පරණ එකක් අඳින්න බෑ. පරණ විලාසිතාවක් අඳින්න බෑ. අපිට මේ මේ 50 40 50 දශකයේ වාගේ ඇඳුමක්, නමුත් ඒක විලාසිතාවක් කරන්න පුළුවන් අපිට. ඒ සඳහා ප්‍රවේශයක් නෑ. ඒකෝ දැන් වැරද්ද කාගේද කියලා ඇහුවොත් මේ පැත්තෙන් අලුත් නිර්මාණ ඇවිල්ලා නෑ, නව නිමැවුම් නෑ, නිපැවුම් නෑ. මේ පැත්තෙන් පාරිභෝගික රුචිය වෙනත් විදේශීය වෙළඳපොළකට ඇදිලා ගිහිල්ලා තියෙනවා. කාගේද වැරද්ද? දැන් ඒක පාරිභෝගිකයක් මත නෙවෙයි. දැන් අපි පොදුවේ ගත්තාම අපේ මානසිකත්වයේ තියෙන්නේ අපි බොහොම හැඩට පේන ඇඳුමක් අඳින්න. ඒක වරදක් නෑ, තරුණ ජනයා දෙසේමයි. ඒත් අපි දැන් මෙතෙන්ට මොකද්ද චමිද මහත්මයා දෙන විසඳුම අපි? ඔය ඇත්තටම මේ මම හිතන්නේ මේ ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. මේ දැන් විදේශීය නිෂ්පාදන ගත්තහම අපේ රටට දැන් නොයෙකුත් විදේශීය නිෂ්පාදන ඇවිල්ලා තියෙනවා. ඒ අතරේ ඇඳුම් ප්‍රධානයි. ඔව්. මොකද අද කාලේ අපි කවුරුත් දන්න දෙයක් තමයි තරුණ ගෑණු ළමයි එහෙම නැත්නම් දුවල පුතාලා ගෙදරින් වියදමට දෙන සල්ලිත් ඉතුරු කරගෙන ඇඳුමක් ගන්නවා. මොකද ඒක තමයි මෝස්තර විලාසිතාව. එතකොට මේ දැන් මෙතනදී හැබැයි ඒ තරුණ තරුණියන්ගේ මම දැකලා තියෙන දෙයක් තමයි මේ ඒගොල්ලෝ විදේශ ඒක විදේශ රටකින් ආවද නැද්ද කියන එක බලනටත් වඩා ඒ ඇඳුමේ මෝස්තරය තමයි ඒගොල්ලෝ බලන්නේ. එතකොට දැන් අපිට මේ එතනදී පොඩි මේ අරමුණකට යන්න පුළුවන්. මොකද මේ මේගොල්ලන්ට අපි නිෂ්පාදනය කරලා දුන්නොත් හොඳ, ඒගොල්ලන්ට ගැළපෙන අපේ අනන්‍යතාවයත් රැකගෙන අපිම නිෂ්පාදනයක් හදලා දුන්නොත් ඒගොල්ලෝ ඒ ඇඳුම් ගන්නව ගන්නතු නෙමෙයි. ඔව්. එතකොට දැන් මෙතනදී තියෙන ප්‍රශ්නේ අපේ මේ දේශීය නිර්මාණකරුවන් ඉදිරිපත් වෙද්දී ඒකමයි තියෙන්නේ. ඔව්. චමිත මහත්මයා තව ගැටලුවක් තියෙනවා. මමත් මේ දැනගැනීම සඳහා විමසන්නේ. දැන් අපි අපූර්වට අඳින කලිසමක ඔව් ආපහු කතරකෙන් කපලා කපලා වගේ දැන් මේවා ලස්සනකුත් නෑ වගේ එකක් තියෙනවා දැන් මේකේ. දැන් ඒවා පවා මේ අපි සාමාන්‍ය පොදුවේ දැකලා තියෙනවා. තාම හොඳ කලිසමක් මහලා. ඒ කලිසමේ මේ ආපහු උඩ ඉඳන් යටටම ඒ කිසියම් කැපුම් සලකුණු දාලා තියෙද. මේවා ජනප්‍රිය විලාසිතා වෙලා තියෙනවා. මේවායි ගණන් ඇහුවොත් ලොකු ගාණක්. එතකොට දැන් ආපහු ගත්තාම දැන් අපිට මේ විකෘති නොවන කියන්නේ ඇඳුම පිළිබඳව හොඳ පාරිභෝගිකයක් හදාගන්න මීට වඩා හැදෙන්න ඕන තැන් නැද්ද ලංකාවේ? මේ මේක පිළිබඳ කිසියම් සංස්කෘතික විඥානයක් මිනිස්සු තුළ හදන්න. ඔව්. දැන් ඒක දැන් ලස්සන නිසා ඇඳුම් ගන්නවා කියන්නත් බෑ. එහෙම එකක් ගත්තාම ටිකක් ඒවා ටිකක් පිළිවෙලකුත් නෑ සමහර දේවල් ගත්තාම. ඔව්. එතන ගැටලුවක් නෑ. ඇත්තටම මේ මම හිතන්නේ මිනිසුන්ගේ අපේ මිනිසුන්ගේ මේ ආකල්ප මේ වෙනසක් ඇති කරන්න ඕනේ. හ්ම් හ්ම්. සිතුවිලි වෙනසක්. දැන් අපි මේ ඇත්තටම දැන් දැන් බලන්න අලුත් රැල්ලක් ඇවිල්ලා තියෙනවානේ. දැන් කොල්ලෝ කෙල්ලෝ මොනවද කරන්නේ? තාප්පොළ චිත්‍ර අඳිනවා. බලන්න හොඳ ප්‍රයෝජනතාවයක් නේ. හොඳ එකක්. ඉතින් අපි අන්න ඒ වගේ මේ මේගොල්ලන්ගේ මේ සිතුවිලි වෙනසක් ඇති කරන්න ඕනේ. ආකල්ප මේ වෙනසක් ඇති කරන්න ඕනේ. මම හිතන්නේ ඒ වෙනස ඇති කරොත් ඒ අපේ තරුණෙත් ඒ පුරුද්ද ඇති කරගනී. ඔව් සමහරට දින්ත ගෑවුණු තමන් ඇඳගෙන චිත්‍රය ඇඳපු ඒ ඇඳුම තනින් තනින් තින්ත හැලිච්ච එකම හෙට දවසේ අපේ විලාසිතාව වෙන්න පුළුවන්. දැන් මම අහන්නේ මේ අපේ චාමිනී අධිකාරී මහත්මිය දැන් අපිට බැයිද මේ සම්බන්ධව යෝජනා කරන්න? කාටද යෝජනා කරන්නේ? කුඩා මායතන වලට බැයිද මේ කුඩා කර්මාන්ත කරුවන්? දැන් අපි දන්නවා ගමකට පුළුවන්, චූටි ගෙදරකට පුළුවන්, ඉන්න ගෘහණියට පුළුවන් පොඩි දෙයක් දවස් අවසාන වෙනකොට කීයක් හරි උපයන්නනේ. ඒකට ගමේම හදාගන්න පුළුවන් පොඩි වෙළඳපොළක්. අපි කියමු දැන් දකින්නවා පොඩි පාපිස්නාවල් අපි දැන් නේ අපි තැන් තැන්වල පාපිසි එල්ලලා තියෙනවා. ඒ වගේ තැන් පොඩි පොඩි නිෂ්පාදන කළද මේ කොහොමද ප්‍රවර්ධනය කරන්න ඔබතුමී අදහස් වුණාද? ඔහු ගොඩාක් ගෘහණියන් ගෙවල් වලට වෙලා අනින්නේ. ගොඩාක් ගෘහණියන් රැකියාවල් වල රැකියාවල් කරන්නේ නැහැ. ඉතින් ඒ ගෘහණියන්ට පුළුවන් සමානව අමුද්‍රව්‍ය වෙළඳ අමුද්‍රව්‍ය අඩු මිලකට අරගෙන සමන ඒ වගේ ද්‍රව්‍ය වගේ දේවල් එයාට සපයන්න පුළුවන්. මේක රාජ්‍ය අනුග්‍රහයෙන් කරන්නත් පුළුවන් දෙයක්. මොකද රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතු මේ කුඩා කර්මන්තවල රාජ්‍ය අනුග්‍රහයෙන් ලබන්න පුළුවන්. මොකද මේ ගුහණියක් ගෙලද ඉඳලා කරනකොට ඒ වැඩේට මෙයාට වෙළඳ පොතක් ගිහිලා ඒ අමුද්‍රව්‍ය හොයාගෙන එන්න ඕනේ. එතකොට ඒක එක අමුද්‍රව්‍ය හොයාගෙන ඇවිල්ලා එයා ඒක නිෂ්පාදනය කරන්නේ එයාට හැකියාවක් නැහැ. මොකද එයා ගෙදරම ඉන්න කාන්තාවක් වෙන්න පුළුවන්. එතන ඒ අමුද්‍රව්‍ය යම් පුජ්‍යලෙක් වශයෙන් හෝ රාජ්‍ය අනුග්‍රහයෙන් හෝ එම අමුද්‍රව්‍ය යම් ග්‍රාමීය මට්ටමින් තෝරාගෙන කියන්නේ ගෘහණියන් ගෙවල් වලට එලා ඉන්නවනේ ගොඩාක් අට එයාලා තෝරාගෙන එයාට එළියට යන්න බෑ. ප්‍රශ්න දරුවෝ බලාගන්න ඉස්කෝල යන ওই ප්‍රශ්නත් එක්ක යන්න බෑ. ඔය ඒ අතරේ ඒ ගෙදර වැඩ ටිකක් කරන අතරේ එයාට අර අමුද්‍රව්‍ය
විදිහට යම් කවුරු හරි සපයනවා නම් යම් පූජ්‍යලයක හරි යම් ආයතනයක් හරි සපයනවා නම් එයාට ඒ අමුද්‍රව්‍ය එකතු කරලා ඒ පාපිස්සක් හදා ගන්න පුළුවන්. ඒලා ඒ ආයතනේ මේ පාපිස්ස අරගෙන අලෙවි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එයාටම මිල මුදලක් ගෙවලා. එතකොට අර එයාට ඒ ගෙදර මිඳගෙන ඒ වැඩේ කරන්න පුළුවන්. මට එයාට රවිය එක එක රවිය හොයාගන්න යන්න බෑ. ඒතර කාලයක් යනවා. දුරකට යන්න ඕන ගේන්න. ඉතින් ඔය වගේ අමුද්‍රව්‍ය සපයන්න පුළුවන් රාජ්‍ය අනුග්‍රහය ලැබෙන ඒ තෝරාගත්ත පිරිසක් ග්‍රාමීය මට්ටමෙන් හදාගෙන ඒ පුංචි පුංචි නිර්මාණ පොඩි අයිටම් පොඩි අයිටම්ස් තියෙනවානේ ළමයි පොඩි ළමා ඇඳුම් තියෙනවා. එතකොට ඔය කොට්ට උර වගේ දේවල් තියෙනවා. දැන් මේ මේ පොලිතින් මලු සම්බන්ධ ලොකු කතාබහක් තියෙනවා. රෙදි බෑග් එකක් මහන්න පුළුවන් රෙදි මල්ලක් මහන්න පුළුවන්. දැන් ඔය වෙළඳ පොළට විවිධ දෙවිලාසිතා බෑග් වර්ග තියෙන ඒවා වැඩි බිලක් ඒවා සමාජ පිට රටවල් වලින් එන්නේ. ඒක ගිහලා අපේ කඩේට හොඳට පුළුවන් දැකේ ගමන් අනේ මේක ලේසි දෙයක්නේ මේක අපටත් කරන්න පුළුවන්. ඒ වුණාට අර වැඩි මිලක් දීලා අරක ගන්නවා. ඒක වෙන රටකින් ආපු දෙයක්. අපේ අපේ දේ නෙවෙයි. ඉතින් අපේ දේත් පුළුවන් කරන්න. අපේ දේ කරන්න ගොඩක් බැරි. මොකද ගෙදර ඉන්න කට්ටියට ගොහනියන්ට ඒව අමුද්‍රව්‍ය ප්‍රශ්න තියෙනවා. අමුද්‍රව්‍ය ගේන. එතකොට ගේනල්ලා ඒව කරගන්න යාලට කාලය යන්නේ. එතකොට ඒක නිර්මාණකරුවෙක් වෙන්න ඕන. රාජ්‍යයෙන් සහ රජයේ ආයතන වලින් වගේ ඉල්ලා සිටින්නේ මේ ඇත්තටම ආධාර නෙවෙයි. මේවට සහයෝගය දෙන්න ඒ අයට අදාළ මූලික දේවල් ටික හොයලා දෙන්න. ඉතින් පස්සේ අත්වලින් පුංචි අත්වලින් වැඩ ගන්න. ගෘහණියගේ අත්වලට පොඩි සල්ලි හම්බ කිරීමේ නැත්නම් මුදල් හම්බ කිරීමේ ආර්ථිකය දියුණු කර ගැනීමේ හයියක් දෙන්න කියන කාරණේ නේද? වෙළඳ පොළක් හඳුනාගෙන ඒ හදලා රැකියා නෙවෙයි ඔකොටම දැන් රැකියා දෙන්නේ නැහැ. රාජයේ රැකියා ඒව අවශ්‍ය නැහැ. ගොඩාක් කටි ඉන්නවා ගුහණියන්ට. දැන් අම්මලා ඉන්නවා ගෙවල් වල. යාළට ඒව කරන්න බෑනේ. යාළට පොඩි දෙයක් මොනහරි උපයගන්න පුළුවන් ගෙදර. දැන් කියන්නේ මොනහරි නිෂ්පාදනයක් කරන්න. දැන් ඔබ කල්පනා කරන්න දැන් රැකියාවක් දෙන රාජ්‍ය රැකියා රාජ්‍ය ශිෂ්‍ය රැකියා ඉල්ලනවා. බොහෝ දෙනෙක් රාජ්‍ය ආයතනවල ඉන්නවා. පුටුවල වාඩි වෙලා ඉන්නවා. මොනවද ලියනවා. හැබැයි ඒව ඇතුළේ මේ දහස් ගාණක් සේවක සේවිකාවන්ගේ මොනවද එළියට එන්නේ දවස හවස් වෙනකොට හවස පහ වෙනකොට මොනවද මේ රටට අපි දීලා තියෙන්නේ. ඒ නිසා රුපියලක්වත් අපි හම්බ කරලා දෙනවා. ඒකට දැන් අපිට ඔබතුමීගේ යෝජනාව අපි පිළිගන්නවා. අපි බලනවා ඉස්සරහට මේවා අහන අයට ඒ වගේම දකින අයට එක් පැත්තකින් රාජ්‍ය අයට කරුණා කරලා මේ කුඩා කර්මාන්තකරුවන්ට ග්‍රාමීය අයට සහයෝගය දෙමින් ඔවුන්ට වෙළඳපොළක් හදලා දෙන්න. ඒත් එක්කම පුළුවන් ණය පහසුකම් ආදී දෙන්න කියන යෝජනාවත් අපි කරනවා. එතම චමිත මහත්තයා දැන් මේ මේ ශේෂ්ත්‍රයේ පුහුණු ලොකු අඩුවක් අපි දකිනවා. කොහොමද මේ නව ලෝකයේත් එක්ක යන අපට ගැළපෙන අපේකමත රැගෙන ඉස්සරහට යන්න පුළුවන් මේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ පුහුණු කරුවන් බිහි කරලා ඒ හරහා අපේ වෑයම වෙන්න ඕන මේ විදේශීය කර්මාන්සා ශාලාවකට ශ්‍රමිකයෙක් යවන්න නෙවෙයි. අර මැසිමක් එක්ක හිරවුණු ජීවිතයකට ඇතුළු කරන්න නෙවෙයි. නිදහස් ජීවිතයක් ඇතුළේ කුඩා කර්මාන්තයකට අත දෙන්න. කොහොමද ඒකට සඳහා පුහුණු කිරීමේ ප්‍රවණතාවයන් අපි හදාගන්නේ ශ්‍රී ලංකාවේ? මම හිතන්නේ දැන් අපි දැනටත් ඒක කරගෙන යනවා. මොකද අපි ලංකා පුරා විවිධ හැබැයි මෙහෙම මෙතන අපි සාමාන්‍ය අපි පෞද්ගලික දේවල් අපි පෞද්ගලික පන්ති පවත්වලා ඉතින් ඒ අපිට පුළුවන් ආකාරයට ඒ දැනුම අපි බෙදා හදාගෙන යනවා. නමුත් මම හිතන්නේ ලොකු මේ වගකීමක් තියෙන රජයක් වශයෙන් සෑම රජයකටම මේ වගකීම් බැහැර වෙන්න බෑ. දැන් ඇත්තටම කාන්තාව නිසා යම්සි මුදලක් පවුලට උපයා ගන්න පුළුවන්නේ. දැන් ගෙදර ඉන්න කාන්තාව ගත්තහම තමන්ගේ වැඩ කරගන්න ගමන් දරුවෝ බලන ගමන් දරුවෝ ඉස්කෝලේ යවන ගමන් තව මොන හරි අමතර ආදායමක් හොයාගන්න බලනවා. එහෙම උත්සාහවන්ත කාන්තාවෝ ඉන්නවා. නැතුවම නෙමෙයි. දැන් තියෙන ප්‍රශ්නේ ඒගොල්ලන්ට මේ ශේෂ්ඨයට ඒගොල්ලන්ගේ වැඩක් කරගන්න අතරතුරේ අපි කොහොමද මේගොල්ලන්ගෙන් ප්‍රයෝජනයක් ගන්නෙ කියන එක ගැන අපි කල්පනා කරන්න ඕනේ. දැන් ඒකට අපි සැලැස්මක් හදන්න ඕනේ. දැන් මම හිතන්නේ අන්න ඒවට තමයි රජය මෙදිහත් වෙන්න ඕනේ. ඉතින් ඒගොල්ලන්ට අපිට පුළුවන් මේ මෙතුමිය සඳහන් කරා වගේ අමුද්‍රව්‍ය අවශ්‍ය නම් ඒවා දීලා අවශ්‍ය මුදල් හදලා දීලා මේගොල්ලෝ මේ ශේෂ්ත්‍රය සම්බන්ධ කරගන්න වැඩ පිළිවෙලක් හදන්න ඕනේ. මම හිතන්නේ ලොකු ගමන අපහු මේ පිටරට යවන එක නෙවෙයි කරන්න ඕනේ. ප්‍රතිපදික වහල් සේවයට ඇත්තරම කරන්න ඕනේ ඒක. ඉතින් ඒක හින්දා මේ දැනටත් අපි සාමාන්‍ය අපි දන්න දේශීය කර්මාන්තකරුවන් ඉන්නවා. පිටරට මම හිතන්නේ පිටරට යවලා ලොකු විදේශ නිමයක් ගේනවා ඒගොල්ලෝ. ඉතින් මම හිතන්නේ ඔබතුමා මේ කතා කරපු මාතෘකාව යටතේ ලොකු මේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ආකාරයට ගම් මට්ටමින් මම හිතන්නේ විශේෂයෙන්ම සෑම පාදීසී ලේකම් කොට්ටාසයක් හරහාම මේ වසම් මට්ටමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඕනේ.
එතකොට මෙතනදි මම හිතනවා රජයේ මැදිහත් වෙලා මේකට වැඩ පිළිවෙලක් හදයි කියලා. ඉතින් අපිට පුළුවන් මෝස්තර නිර්මාණ ශිල්පිනි වශයෙන් දායකත්ව ලබා දෙන්න. ඔන්න අපේ නිලධාරීන්ට සියලු බලධාරීන්ටත් අවධානය යොමු කරන්න කැමති. රටේ දක්ෂව ඉන්න ඇත්තටම. තාම වුන් රට අතහැරලා ගිහිල්ලා නැහැ. ඒත් එක්කම හැංගිච්ච අර වලාකුලකින් වැහිච්ච හඳ වගේ මේ කර්මාන්ත කාරුවෝ ඉන්නවා. නැති වෙලාම නැහැ. එනිසා අපිට පුළුවන් රාජ්‍ය ආයතනවල රාජ්‍ය ශේෂ්ත්‍රයට මේ අය මතු කරගෙන එලිපෙහෙලි කරලා මේ අය උඩට අර ඒ අයට මේ පුංචි කර්මාන්තය හරහා දියුණුවෙන් ඉඩ දෙන්න, ඒ අයගේ අත්වලට ජීවිතයට සවියක් වෙන්න, ඒ තුළින් අපිට රටේ කුඩා ප්‍රමාණයේ කර්මාන්ත ටික ගොඩදා ගන්න හැකියාව තියෙනවා. මෙය මහා පරිමාණයෙන් සිද්ධ වෙනකොට අපිට අපේ කාන්තාව නෙමෙයි රට යවන්න පුළුවන් වෙන්නේ. ඒ කාන්තාවගෙන් අත්වලින් නිර්මාණය වෙන ඇඟලුම් අපිට යවන්න පුළුවන් තත්ත්වයට රට හදමු. ඒ වගේ මේ සියලුම අයගේ හැකියාව දක්ෂතාවය දියුණු කරලා රට හදන වේදිකාව තුළ අපි හැමෝම හොඳින් හිටගමු, කර්මාන්තත් දියුණු කරලා. ඉතින් අද දේශීය කර්මාන්ත යක් වශයෙන් ඇඟලුම් කර්මාන්තය දියුණු කිරීමේ සංවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳව අපේ සමස්ත අපේ ජනපෞර ඉතිහාසයේ පළමු පරිච්ඡේදයේ කතා බහ තමයි අපි ආරම්භ කළේ. ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා ආහාර පාන වගේම වෙනත් දේශීය කර්මාන්ත වගේම අපේ ඇඟලුම් පිළිබඳව, අපේ ඇඟලුම් ශේෂ්ත්‍රය පිළිබඳව කතාබහක් ඇති කරමින් තවත් ප්‍රවීණයෙන් මේ සම්බන්ධව කරගෙන අපි සංවාදය ඉදිරියටම ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. අපි බොහොම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද සංවාදයේ පෝෂණය කිරීම සඳහා ඇඟලුම් ශේෂ්ත්‍රයේ ප්‍රවීණ දෙපළකට ආරාධනා කරා චාමිනි අධිකාර මහත්මිය. බෙහෙවින් ස්තුතිය ඔබට සංවාදයේ පෝෂණය කරාට. ඒත් එක්කම අපි ප්‍රවීණ ඇඳුම් මොස්තර නිර්මාණ ශිල්පියෙකුගේ ප්‍රවීණ පුහුණු උපදේශක චමින්දු කුමාර මහත්මයා සංවාදයේ පෝෂණය කරා. බෙහෙවින් ස්තුතියි. අපි හිතවතුනි තවත් දවසක සාරවත් කතා බහක් අරගෙන අපි ඔබව හමුවන්නම්. අද ජනපෞරයෙන් සමුගන්න සූදානම්. ජයග්‍රහී හෙට දවසක ඔබට ප්‍රාර්ථනා කරනවා. අපි ගිහලා එන්නම්.